ආයුබෝවන් ටේස්ටි කිචන් YouTube channel එකට ඕගොල්ලෝ හැමදෙනාම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි බලමු රසට චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්නේ කොහොමද? අපිට ඒකට ඕනි කරන්නේ මොනවද කියලා. මම මෙතන අවශ්‍ය ප්‍රමාණයට බත් අරගෙන තියෙනවා. ඉතින් මම සම්බත තමා ගත්තේ. මෙතන මම පොඩියට කපාගත්ත කුකුල් මස් ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. මෙතන තක්කාලි ගෙඩියක් හීනෙට කපාගෙන තියෙනවා. ලූණු ගෙඩියකුත් කපාගෙන තියෙනවා. අමුමිරිස් කරල් 3ක් හීනෙට කපාගෙන තියෙනවා. ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට අරගන්නවා. ලුණුත් ඕගලන්ගේ රස අනුව ගන්න. අපිට තව කැලිමිරිස් අවශ්‍ය වෙනවා. මෙතන මම සුදු ලුණු බිකි 7ක් හීනෙට chop කරගෙන තියෙනවා. අඟලක විතර ඉඟුරු කෑල්ලක් chop කරගෙන තියෙනවා. කරපිංචා ඉත්තක් අරගෙන තියෙනවා. රම්පෙකොළ කැලිටියක් අරගෙන තියෙනවා. මම මෙතන පොඩියට කපාගත්ත මාළු මිරිස් කරල් දෙකක් අරගෙන තියෙනවා. ලොකු කැරට් අලයක් කපාගෙන තියෙනවා. ලීක්ස් ටිකකුත් අරගෙන තියෙනවා. තව අපිට තක්කලි සෝස් ග්‍රෑම් 100ක් වගේම බිත්තර 3කුත් මේ රයිස් එක හදාගන්න ඕනේ වෙනවා. ඉතින් අපි බලමු මේ රයිස් එක හදාගන්නේ කොහොමද කියලා. මම අවශ්‍ය කරන ද්‍රව්‍යයන් සහ ප්‍රමාණයන් සේරම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. මුලින්ම ඔයාලා සෝදලා පිරිසිදු කරගත්ත කුකුල් මස් ටිකට ගම්මිරිස් වලින් තේ හැඳි 3ක් වෙන්න එකතු කරගන්න. දැන් ඔයාලා මේකට ලුණු තේ හැඳි එකහමාරක් වෙන්න එකතු කරගන්න. ඉතින් අපි එකතු කරගත්ත ගම්බිරිස් ටිකයි ලුණු ටිකයි හොඳට අපේ මස් එකත් එක්ක එකතු වෙන විදිහට මේක හොඳින් අනා ගන්න. ඉතින් ඔයාලා මේ මස් එක මෙහෙම අනාගෙන විනාඩි 10ක් 15ක් විතර පියනකින් බහලා මේක සීසන් වෙන්න දෙන්න. ඉතින් මම මස් එක හදාගන්න පාවිච්චි කරන තාච්චියම තමයි බත් එකත් හදාගන්නේ. ඒ හින්දා ඉඩ තියෙන භාජනයක් ගන්න මේකට. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ මේක ගන්න භාජනයට තෙල් මේසැඳි 3ක් විතර වෙන්න එකතු කරලා සුදු ලුණු වලින් අපි කපාගත්ත සුදු ලුණු ටික තියෙන එකෙන් හරියටම භාගයක් වෙන්න මෙතනදී එකතු කරගන්නවා. අනිත් භාගය අපි පස්සේ තමයි එකතු කරන්නේ. ඉතින් ලිපේකින්තර මේ වෙලාවේදී ඕගොල්ලෝ මධ්‍යම මට්ටමේ තියාගන්න. ඊට පස්සේ තප්පර 30ක් විනාඩියක් විතර මේ එකතු කරගත්ත සුදු ලුණු ටික බැදෙන්න දෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට බැදගත්තට පස්සේ අපි මේකට අමු මිරිස් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි තවත් තප්පර 30ක් විතර මේක මදගින්නරේම බැදෙන්න දෙනවා. හොඳින් කලවම් කරන්න මේක. ඉතින් අමුමිරිස් සුදු ලුණු ටික මේ විදිහට බැදගත්තට පස්සේ අපි සීසන් කරගත්ත මස් ටික මේ වෙලාවේදී එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක අමුමිරිස් සුදු ලුණු සහ තෙල් එක්ක මේක හොඳට මිශ්‍ර වෙන විදිහට මේ මස් ටික හොඳින් කලවම් කරගන්න ඕනි. ඉතින් ලිපේ ගින්දර මධ්‍යම මට්ටමේම තියාගන්න, වැඩි කරගන්න එපා. ඉතින් මස් ටික හොඳට කලවම් කරගත්තට පස්සේ මස් කෑලි වැහෙන්නේ නැති වෙන්න මස් වල මට්ටමට එනකම් මම මේකට වතුර එකතු කරගන්නවා. ඉතින් මෙතනදී මස් කෑලි වැහෙන්නම වතුර අවශ්‍ය කරන්නේ නැහැ. මස් වල මට්ටමට මේ තියෙනා වගේ වතුර ටිකක් තිබ්බම ඇති. ඉතින් විනාඩි 10ක් විතර මේ විදිහට උයාගත්ත මස් එකේ මේ වගේ වතුර තියෙනවා. ඉතින් මේ වතුර ටිකත් අපි හොඳට හින්දෙනකම් මේ මස් එක උයා ගන්න ඕනේ. ඉතින් මම දැන් මේක ටිකක් කලවම් කරගන්නවා. ඉතින් ලිපේකින්තර මේ වෙලාවේදී වැඩි කරගන්න ඕගොල්ලෝ. ඉතින් මේ තියෙන ලිපේකින්තර වැඩි කරගෙන ඉවරලා උයාගත්තට පස්සේ අපේ මස් එකේ වතුර හිඳිලා තියෙන. ඉතින් දැන් මම මේකට මේ වෙලාවේදී තක්කාලි ටික එකතු කරගන්නවා. දැන් මම කපාගත්ත ලොකු බීලුණු ගෙඩියත් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට කැලිමිරිස් වලින් තේ හැඳි 4ක් වෙන්න එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකටම තක්කලි සෝස් වලින් ග්‍රෑම් 100ක් වෙන්න එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික මම හොඳින් කලවම් කරගන්නවා. ඉතින් මේ වෙලාවේදී ලිපේකින්දර අපෝ මධ්‍යම මට්ටමට හරව ගන්න. මොකද මේකේ දැන් වතුර ගැතිය නැති හින්දා සමහර වෙලාවට මේක අඩියල්ලන්න පුළුවන්. ඒ හින්දා ලිපේකින්දර මධ්‍යම මට්ටමේ තියාගෙන මේක කලවම් කරගන්න. ඉතින් සෝස් ටික හොඳට මස් එකත් එක්ක මිශ්‍ර වෙලා සෝස් රත් වෙන මට්ටමට ආවට පස්සේ අපිට මේක ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් දැන් මගේ මේ මට්ටමට ඇවිල්ලා තියෙන හින්දා මම දැන් මේ ටික ලිපෙන් ඉවත් කරගන්නවා. ඉතින් මේ තියෙන මම මේ විදිහට හදාගත්ත චිකන් එක. ඉතින් අපි බලමු දැන් අපි බත් එක හදාගන්න යන්නේ කොහොමද කියලා.
ඉතින් මම දැන් මස් එක හදාගත්ත භාජනයේදම තෙල් මේස හැඳි දෙකක් විතර වෙන්න එකතු කර ගන්නවා ඊට පස්සේ තෙල් ටික රත් වෙනකම් මේක ටිකක් තියන්න ඕනි ඉතින් තෙල් ටික රත් වීගෙනදී මම මේකට ඉතුරු කරගත්ත සුදු ලුණු ටිකයි කපාගත්ත ඉඟුරු ටිකයි කරපිංචා සහ රම්පේ ටික එකතු කර ගන්නවා ඊට පස්සේ මේක තප්පර 30ක් විනාඩියක් විතර ලිපේ ගින්දර අඩු කරගෙන මේක හොඳින් බැද ගන්නවා ඉතින් ඒ ටික බැදෙන අතරේ මම මේකට බිත්තර තුන එකතු කර ගන්නවා ඊට පස්සේ මම මේ බිත්තර ටික හොඳින් කලවම් කර ගන්නවා ඉතින් ලිපේ ගින්දර අඩු මට්ටමේ තමයි තියෙන්න ඕනි ඉතින් මේක බිත්තර ටික ස්ක්‍රැම්බල්ඩ් වෙලා හොඳට ගණ ගතියකට එනකම් අපි මේක කලවම් කර ගන්න ඕනි නැත්නම් මේක අඩියල්ලන්න බලනවා මොකද අපි කලින් මස් එක හදාගත්ත භාජනයෙමනේ මේක හදන්නේ ඒ හින්දා මේක අඩියල්ලන්න තියෙන ඉඩ කඩ වැඩි ඒ හින්දා මේක ඕගොල්ලෝ හොඳට හැඳිගා ගන්න ඕනි ඉතින් බිත්තර ටික මේ මට්ටමට ආවට පස්සේ අපිට පුළුවන් අපේ එළවලු ටික එකතු කර ගන්න මම දැන් මේකට කපාගත්ත කැරට් ටික එකතු කර ගන්නවා දැන් මම මේක එකතු කර ගන්න කපාගත්ත මාළු මිරිස් දැන් මම මේකට ලුණු තේ හැඳි දෙකයි කාලක් වෙන්න එකතු කර ගන්නවා ඉතින් ලුණු ගම්මිරිස් වගේ දේවල් ඕගොල්ලන්ගේ රස අනුව එකතු කර ගන්න දැන් මම ලිපේ ගින්දර මධ්‍යම මට්ටමට හරවගෙන මේක හොඳින් කලවම් කර ගන්නවා ඉතින් කැරට් ටික ටිකක් තැඹුණාට පස්සේ මම මේ විදිහට ලීක්ස් ටික එකතු කර ගන්නවා ලීක්ස් ටිකත් එකතු කරලා කලවම් කරගත්තට පස්සේ මම මේකට අපි හදාගත්ත චිකන් එක එකතු කර ගන්නවා ඊට පස්සේ මේ චිකන් එක අපි එකතු කරගත්ත එළවලු ටිකත් එක්ක හොඳින් මිශ්‍ර වෙන විදිහට මම මේක කලවම් කර ගන්නවා ඉතින් මේ වෙලාවේදී ලිපේ ගින්දර මම ආපහු අඩු මට්ටමට හරව ගන්නවා ඉතින් ඔයාලා උයාගත්ත බත් ටික දැන් මේ වෙලාවේදී මේකට එකතු කර ගන්න මම පාවිච්චි කරන්නේ සම්බා ඉතින් ඕගොල්ලන්ට කීරි සම්බා හරි බාස්මති හරි ගන්න පුළුවන් මේක හදා ගන්න ඉතින් මම ලිපේ ගින්දර අඩු මට්ටමේ තියාගෙන මේ බත් ටික දැන් හොඳින් කලවම් කර ගන්නවා ඉතින් ඔයාටමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙත් එරතුපඩ subscribe button එක click කරලා ඒ ළඟම තියෙන bell icon එකත් ඕල් දා ගන්න. එහෙම නොත් මේ වගේ රසවත් videos එක ඔයාට දිගටම එකතු වෙලා ඉන්න පුළුවන්. ඉතින් දැන් අපි හදාගත්ත ෆ්‍රයිඩ් රයිස් එක ලෑස්ති. ඉතින් මේක හරිම රසයි. ඉතින් මම හිතනවා මේ රෙසිපි එකටත් කැමති වෙන්න ඇති කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ අදහස් යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට අපිට ගෙදරදීම કૃතිම රසකාරක නොදා අපිට රසට බත්යක් හදාගන්න පුළුවන්. ඉතින් සුදු ලුණු ටිකක් වැඩි කරාම අපිට බත් එක තව ටිකක් රස වෙනවා. ඉතින් ඕගොල්ලෝ මේක ගෙදරදී හදලා බලන්න. ඉතින් මේ වගේ තවත් රසවත් කෑමක් අරගෙන ටේස්ටි කිචන් YouTube channel එකෙන් ඔයාලව හැමෙන්න මම අපව ඉක්මනටම එන්නම්. එතකන් පරිස්සමින් ඉන්න.